සංගතය කාලේ මේ ලෝකෙ සමහර රටවල් තීරණය කරා අපිට ජනතාවගේ ජීවිත වැදගත් නෑ, අපිට වැදගත් රටේ ආර්ථිකය කියලා. නමුත් අපේ රජයේ තීරණය කරා අපිට ආර්ථිකය පස්සේ හරි හදන්න පුළුවන්, අපිට වැදගත් වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත කියලා. ඒක නිසා මේ අරගලය කරන්නත් මිනිස්සුන්ට ගෝල් ෆේස් පිට්ටනියට එන්න පුළුවන් වුණේ අපේ රජයේ ඔවුන්ගේ ජීවිත බේරගත්ත හින්දා කියන එක මේ අරගලය කරන ජනතාවට මතක් කරමින් මම ඉදිරියට යනවා. බොහෝ අය උත්සාහ කරනවා මේ පොහොට්ටුවේ පාක්ෂිකයව බය කරලා නවත්ත ගන්න. මම නම් වෙන මේ එක සිදුවීමක් විතරයි. අනික මම නම් අපේ අහිංසක පාක්ෂිකය මම විශ්වාස කරන්නේ නැහැ ගෝල් ෆේස් එකට ගන්න කියලා. මහින්ද මාත්‍යා මුණ ගැහෙනවා. මේ අරගල වෙලාවෙත් අරගලයක අපිට ප්‍රශ්නයක් නැහැ. බාරගල කරුවයක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අවංකව මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්නත් ඕනේ. අපි ඒක පිළිගන්නවා. මේ සිස්ටම් එකේ වෙනසට පෙනී සිටින කෙනෙක් මම. හැබැයි අරගල කරුවා දන්නේ නැත්නම් තමන්ගේ අවසන් ඉලක්කය මොකක්ද? අරගලේ කියන මුවාවෙන් යමෙක් දේශපාලන බලවේගයක් ගොඩනගන්න උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව අරගල කරුවට අවබෝධයක් නැත්තම් බලවේගයක එක ඉත්තෙක් බවට අපේ අරගලේ කරපු දරුවෝපත් වෙනවා. ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර පාර්ලිමේන්තුවේ අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණ දාලා මහින්ද මහත්තයාගේ ෆොටෝ එක දාගෙන පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ගිය සමහර අය තාම දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ දොරවල් ගියේද කියලා. ඒක දන්නේ නැති අයට මතක නැති වුණා යකෝ මම පාර්ලිමේන්තුවේ මහින්ද මහත්තයා මුල ආමතක කරපු කිසි කෙනෙකුට හරි ගිහිල්ලා නැහැ. මම ඊයේ පෙරේදා වස්කඩුවේ මලගෙදර ගියා. ඒකෙන් අහලා මැරිච්ච වයිමම් මාමාට නිවන්සුව ලැබේවා. ජනතා විමුක්ති පෙරමුණ. අර ලාංඡනේ දාලා මාලිමාව දාලා ගහලා බැනර් එක. ඉතින් බලන්නකො කොච්චර මේ මිනිස්සු හොඳ වෙලා ඉස්සර කොහමද ගැව්වේ? තොපිට මරණේ. හැබැයි ධනීස්සේ මුරට උස්සලා හුනොත් මිනි පෙට්ටිය උස්සපුන්ටත් මරණේ. මතකද 88 89? ඉතින් මෙහෙම අයියලා තමයි අද අපිට වැඩි බණ කියන්නේ.